වැඩ ඉන්නවා ශ්‍රී සමන්තබද්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හැමෝටම අපි හැමෝටම පළවෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ සර්වඥද සර්වඥතා ඥානය කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේට හැම මොහොතෙම තුන්කල්පේන ත්‍රිකාල දර්ශී ඥානයක් තිබුණාද එහෙම නැත්නම් ඒක වෙන වෙන ආගමික සංකල්පවල සංකල්පයක් හරහා මේ බෞද්ධ දරුණු පද්ධතිය ඇතුළට ආපු එකක්ද ඔව් තෙරුවන් සරණයි හැමෝටම අපි මාස ගණනක් තිස්සේ සිදු කරන දාර්ශනික සාකච්ඡා මාලාව අද සත්‍ය වීලොග්ස් එක්ක සාකච්ඡා පටන් ගන්නවා මම ওই ප්‍රශ්නෙට එන්න කලින් මම යනවා පානදුරාවාදයට එහෙමයි පානදුරාවාදයේ තමයි ඕකේ අපට මේ වර්තමාන ආසන්න දැනුම් පද්ධති සොයනකොට අහුවෙන තැන තියෙන්නේ පානදුරාවාදයේදී ඇතිවෙන ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ ත්‍රිකාලික සර්වඥද දෙවියා ත්‍රිකාලික සර්වඥ නම් දෙවියන්ට සියල්ල පේන්න ඕනේ මිනිස්සු ඇසිකිලියන ඒවා නාන ඒවා දත්ම දින ඒවා එතකොට ඒ දෙවියෝට කියන්නේ පිස්සු හැදෙන්න ඕන පැහැදිලිනේ කියන්නේ එතකොට බුදුහාඳුරොත් එහෙමද නැහැ එතකොට බුදුහාඳුර සර්වඥ නැද්ද දැන් මං ආය යනවා තේවිච්ච වච්චිකොත්ත සූත්‍රයට තේවිච්ච වච්චිකොත්ත බ්‍රාහ්මණය බුදුහාඳුර ළඟට ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ ට නිරතුරුව පවතින සර්වකතා ඥානයක් පවතිනවද සතරීරියවෙන්නේ සතරීරියනේ එතකොට බුදුහාඳුර කියනවා නෑ මට එහෙම කවුරු හරි මීහරකෙක් කියනවා නම් මෝඩයෙක් කියනවා නම් ඒ තථාගතයන්ට අසත්‍යයෙන් අභූතයෙන් කරන චෝදනාවක් ඒ කියන්නේ බුදුවරුන්ට සතරීරියවෙ නිරතුරුව පවතින සර්වකතා ඥානයක් තියෙනවද නැද නෑ බුදුවරුන්ට නිරතුරුව පවතින සර්වකතා ඥානයක් නෑ හැබැයි ධර්ම දේශනා කරන විට යා නිර්වාණ මාර්ගය පෙන්වන විට බුදුවරුන්ට ඒ පිළිබඳ පරතරටපත් වෙච්ච ඥානය අපි ඒකට සර්වකතා ඥානය කියමුකෝ ඒක තියෙනවා ඊට පස්සේ ගෞතම බුදුහාඳුර තේවිජ්ජ වච්චිකොත්ත බ්‍රාහ්මණයට කියනවා උන්වහන්සේ හඳුන්වන සුදුසුම නම තෙවිදු දත් ත්‍රිවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කළ ත්‍රිවිද්‍යාව අවබෝධ කළ ත්‍රිවිද්‍යාව කියන එක අපි දන්නවා චතුප්පාද සුබ්බේ නිවාස දාසවක්ය ඒවා මිනිස්සෙගේ මොළයට හිතට හදවතට සම්බන්ධ වෙච්ච දැනුම් පද්ධතියක් මිසක් භෞතික කතන්දරයක් නෙමෙයි. එතකොට බුද්ධාගමේ උගන්වන සර්වඥ භාවය පුද්ගලයෙකුගේ නිවනට අදාළ වෙන කාරණයක් මිසක් දේවදත්ත ගල් පෙරළෙනේම බලන්න ඊට පස්සේ අම්බපාලි මේ කවුද සුන්දරි මරපුලාද වලලාද කියලා බලන්න ඊට පස්සේ අනේ පිට සිටුමාලා ගෙදර දාන්නේ දැන් හරිද වැරදිද දැන් යන්න වෙලාව හරිද ඒව බලන්න තියෙන එකක් නෙමෙයි. ඒක තියෙන්නේ අර අනිත් දේවවාදී ආගම්වල. දැන් බුදුහාමුදුරුවන්ගේ එක තිබුණේ සත්වයාගේ අපි තේරෙන විදිහට කිව්වොත් සද්දාදී ඉන්ද්‍රියන් කොච්චර වැඩිලාද අඩුද මෙයාට නිවන් මඟ මොකද්ද? එතකොට මම කියන්නේ බුදුවරු ඇත්තටම සර්වඥ වන්නේ මාර්ගය දේශනා කිරීමේදී. සාමාන්‍ය ජීවිතයේදී අර ක්‍රිස්තියානි හින්දු ආදී ඒ දේවාගම් වල කියන විදිහට ත්‍රිකාලික නිරතුරු පවතින සර්වකතා භාවයක් බුදුවරුන්ට නැහැ.